අයිබෝන් පුතේ අද අපි කතා කරන්න යන්නේ කුලහ ශ්‍රේණියට නියමිත උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්තුව. උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්තුව ගැන කතා කරද්දී ඔයාලට මම දීලා තියෙනවා මෙතන දල සටහනක්. සතරම රත්නාවලියේ කියන කෘතියෙන් තමයි උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්තුව උටා ගන්න. ඒ වගේම පුතේ සද්ධර්ම රත්නාවලිය ලියන්නේ දඹදෙණ යුගයේදී. ලියන්නේ ධර්මසේන හාමුදුරුවෝ. ධර්මසේන හාමුදුරුව දඹදෙණ යුගයේදී තමයි සද්ධර්ම රත්නාවලිය කියන කෘතිය ලියන්නේ. එතකොට පුතේ සද්ධර්ම රත්නාවලිය කෘතිය ඇසුරෙන් එහෙම නැත්නම් අපි උටාගත්ත මේ උග්ගසේන නම් සිටුපුත්තුගේ කතා වස්තුව හරහා ඔයාගෙන් ඇහුවොත් ධර්මසේන හිමියන් මෙහි භාවිත කරලා තියෙන භාෂාවේ උපයුක්ත භාෂාවේ සුවිශිෂ්ට බව වගේ ප්‍රශ්නයක් අපිට මොනවද ලියන්න පුළුවන්? කෙටි වැකි භාවිතය, දිගු වැකි භාවිතය, උපමා භාවිතය, සරල බස්වහර භාවිතය, අනුප්‍රාසවත් වදන් භාවිතය වගේ විශාල සංඛ්‍යාවක් අපිට ලියන්න පුළුවන්. ඒ වගේම ජංගම රූපගතනයක් නිර්මාණය වෙන භාෂාව, ඒ කියන්නේ අපිට මැවිලා පේනවා කොහොමද ඒ සිද්ධිය උනේ කියන එක. ඒ වගේ දේවල් අපිට භාෂා භාවිතයට ලියන්න පුළුවන්. එතකොට පුතේ හැබැයි අද මම මේ ਵਿਚාරය තෝරගන්නවා මෙන්න මේ විදිහට. ධර්මසේන හිමියන් උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්ව රචනාවේදී 15 ප්‍රශ්නයක් මේක. අංක 1 සරල බස්වහර භාවිතය, අංක 2 උපමා භාවිතය සිදු කළ විමසන්. එතන අපි අද කතා කරන්නේ ධර්මසේන හාමුදුරුව උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්තුව ලියද්දී භාවිත කරපු සරල බස්වහර සහ උපමා භාවිතය. සරල භාෂාවක් භාවිතා කරනවා කියන්නේ මොකක්ද? සරල භාෂාවක් භාවිත කරනවා කියන්නේ මම කෑවා. මම කෑවා කියන එක සරලයි. අපිට ඕක පුළුවන්නේ බරබර වචන වලින් කියන්න. මම දහවලට බත් අනුභව කළෙමි. මම මේ සරල උදාහරණයක් දෙන්නේ. එතකොට සරලයි කියන්නේ අපිට ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහේ භාෂාවක් භාවිත කරලා තියෙනවා. පැහැදිලිද? උපමා කියන්නේ මොනවද? යම්කිසි වස්තුවක් අරගෙන ඒ වස්තුවට සමාන කරන මොකක් හරි දෙයක්. නංගිගේ මූණ හඳක් වගේ. එතකොට හඳ කියන එකට සමාන කරන මොකක්ද? නංගිගේ මූණ. එතකොට අපිට මේ සද්ධර්ම රත්නාවලිය උග්ගසේන වහන්සේගේ කතා වස්තුව ඇතුලේ පුතේ උපමා තියෙනවා. අවකප්පණෙන් සෑදූ හසුරයන් අල්වා ඇදි ඇදි සේදුවන්නාසේ, පැසුණු ගොයම් මුළුවාසේ, සැටවස් ගිය මහතෙර කෙනෙකුන් වහන්සේ මෙන්, කරගරහත් වන්නාසේ, පෙත්තක් මෙන් වගේ උපමා තියෙනවා. අපිට මෙතෙන්දි ගන්න ඕනේ 15 ප්‍රශ්න දෙකක් හින්දා අපිට අවශ්‍ය වෙන්නේ එක් කොටසකට උදාහරණ දෙක බැගින් උදාහරණ 4 සම්පූර්ණයි. ඒ වගේම ඔයාලට මෙතන පේනවද 2017 2019 වගේ ප්‍රශ්නයක් මේ ලියලා තියෙනවා. 2017 2019 කියන අවුරුදු දෙකේ විතරයි පුතේ සද්ධර්ම රත්නාවලියේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. පැහැදිලිද? සද්ධර්ම රත්නාවලියේ ප්‍රශ්නයක් අහන්නේ, එහෙනම් උග්‍රසේන වහන්සේගේ කතා වස්තුව ඇසුරින් ප්‍රශ්නයක් අහන්නේ 2017 සහ 19 විතරයි. එතකොට පැමිණීමේ සම්භාවිතාවයක් තියෙනවා. පැහැදිලිද? එතකොට පුතේ අපි දැන් කතා කරන්න යන ਵਿਚාරය නම් සරල භාෂා භාවිතය. අපි පටන් ගමුද ਵਿਚාරය නම් කොහොම සරලද? දැන් ඔයා දන්නවා ආරම්භක ඡේදයට දාගන්න ඕනේ මෙන්න මේ කර්ම තුනනේ. සද්ධර්ම රත්නාවලිය දඹදෙණ යුගයේදී නිවලි විධර්මසේන උග්ගසේන ලිව්වේ ධර්මසේන හාමුදුරුවෝ. එහෙම මතක තියාගන්න. පැහැදිලි. ඔයා මේ කතන්දරේ දන්නම උග්ගසේන කියලා චරිතයක් ඉන්නවා. එයා විද්වත් කුලයේ කියන්නේ නටන ගෑනු ළමෙක්ට ආදරය කරනවා. තමන්ගේ කුලයේ දෙමව්පියෝ සියල්ල මත ඇරලා උග්ගසේන ගිහින් ඒ ගෑනු ළමයා විවාහ වෙනවා. පසු කාලීනව මේ ගෑනු ළමයා මෙයාට බයිනවා. ඔයා හින්දා තමයි හැමදේම මට නැති වුනේ කියලා. ඔයා හිටියත් එකයි නැතත් එකයි කියලා බයිනවා. ඊට පස්සේ උග්ගසේන ගිහිල්ලා නැටුම ඉගෙන ගන්නවා. නැටුම ඉගෙන ගන්නකොට බුදුහාමුදුරුව දකින්නවා මේ උග්ගසේනට පින් තියෙනවා කියලා. ඒ වෙලාවේ උග්ගසේනට ධර්ම අවබෝධය ආරම්භ කරගන්නේ. බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරනවා. උග්ගසේන ධර්ම අවබෝධය ලබා ගන්නවා. පසු කාලීනව උග්ගසේන මහන් උග්ගසේන කියන පුද්ගලයා රහත් වෙලා, ඒ කියන්නේ උග්ගසේන කියන භික්ෂුන් වහන්සේ රහත් නමක් කියලා මේ සභාව ඇතුලේ කතාවක් ගොඩ නැගෙනවා. එතකොට බුදුහාමුදුරුව කියනවා, "ඔව් උග්ගසේන හාමුදුරුවන් රහත් වෙලා තමයි ඉන්නේ. ඒකට පෙර භවයේ පින් තිබ්බා. මොකක්ද පෙර භවයේ තිබ්බ පින? රහතන් වහන්සේ නමකට කාශ්මූද්‍රජනන් වහන්සේගේ දාගමක් කරන කාලේ භික්ෂු රහතන් වහන්සේ නමකට දාණය පිරිනැමුවා. හැබැයි ඒ පිරිනැමුවම ඒ දෙන්නම වැන්දේ උග්ගසේනයි උග්ගසේනගේ බිරිඳ
ඒකනේ මේ කුලේ නටන දියණියයි උග්ගසේන ඊට කලින් ආත්මේ තඹුසැමියා මේ දෙන්න තමයි වන් පූජා කරන්න රහතන් වහන්සේට දෙන්නම වඳිනවා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන හින්දා කවර හෝ ආත්මයක නිවන් දකින්න ලැබෙනවායි කියන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන හින්දා රහතන් වහන්සේට බොහොම සිහින් සිනාවක් යනවා එතකොට නාටක කුලේ මේ දියණිය හිනා වෙනවා විද්වත් කෙනෙක් වගේ නේද එතකොට උග්ගසේනත් ඒක රිජෙක්ට් කරන්නේ ඒක වැරදි කියන්නේ ඒක අනුමත කරනවා ඔව් නේද ඒ වගේ ඒ රහතන් වහන්සේ කෙනෙක්ට විද්වත් කුලේයි කියපු පව නිසා පුතේ අර කාන්තාව විද්වත් කුලේ ඉපදුනා උග්ගසේන පසුකාලීනව විද්වත් කුලයට ඇතුළත් වුණා මේක තමයි අපිට සම්පූර්ණයෙන් මේ කතන්දරේ නේද අපිට දැන් මෙහෙම නෙමෙයි සමහර ළමයි විචාරලියදී කතන්දරේ ලියනවා ඒක වැරදි කතන්දර ලියන්න ඕනේ නැහැ කතන්දරේ උගන්නන කෙනා පේපර් එක බලන කෙනා කතන්දරේ දන්නවා අපිට මෙතෙන්දි අවශ්‍ය වෙන්නේ උදාහරණ පමණයි හොඳයි එහෙනම් අපි ਵਿਚාරය පටන් ගමුද රයිට් ඔයාලට ඕනම එක ලියා ගන්න පුළුවන් පුතේ අපි ਵਿਚාරය පටන් ගන්න හින්දා පළවෙනි තරම දා ගන්නවා රෝමන් අංක 1 කියලා ලියාගෙන යන්න හොඳයි ලියමු අහන් ඉන්න දඹදෙන යුගයේදී ධර්මසේන යතිවරයාණන් විසින් යතිවරයාණන් කියන්නේ භික්ෂුන් වහන්සේලාටමනේ නේද පුතේ දඹදෙන යුගයේදී ධර්මසේන යතිවරයාණන් විසින් විරචිත සතරම රත්නාවලිය වූ කලි පාලි ධම්ම පදට්ට කතාව ඇසුරෙන් රචිත කතා වස්තු 310 කින් පරිමිත අගනා ධර්ම කතා සංග්‍රහයක් වේ ඔයා මේ ඡේදෙ ලියාගෙන කටපාඩම් කරගන්න ගැටලුවක් නැහැනේ සතරම රත්නාවලිය ਵਿਚාරයක් අහපු ගමන් ඔයාලට මේක දාන්න පුළුවන් මම ආපහු කියන්නම් දඹදෙනි යුගයේදී ධර්මසේන යතිවරයාණන් විසින් විරචිත සධර්ම රත්නාවලිය වූ කලී පාලි ධම්ම පදට්ට කතාව ඇසුරෙන් රචිත කතා වස්තු 310 කින් පරිමිත අගනා ධර්ම කතා සංග්‍රහයක් වේ මෙහි අන්තර්ගත කතා වස්තු මගින් ධර්ම උපදේශ ලබා දීම සුවිශේෂී වේ මේකේ තියෙන හැම කතාවක් ඇසුරින්ම අපිට මොනවද පුතේ කියලා දෙන්නේ ධර්මෝපදේශයක් එනවා. ඔයා පෙරලා ගන්න මේ සද්ධර්ම රත්නාවලිය එහෙම නැත්නම් උග්ගසේන මහන්දාගේ කතා වස්තුව තියෙන පාඩම් පුතේ නේද? පරණ පොත්වල නම් අපිට තියෙන 80 පිටුවේ අලුත් පොත්වල බලන්න 81 හෝ 82 වෙන්න ඇති. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි පටන් ගන්නවා. දැන් ආරම්භක ඡේදය අරගෙන තියෙන. ධර්මසේන හිමියන් ගැමියාට වැටහෙන පරිදි සරල බසින් කතාව ලියා තිබීම උන්වහන්සේගේ විශිෂ්ටත්වය පෙන්වුම් කරන ලක්ෂණයකි. මොකද 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 ධර්මසේන හිමියන් ගැමියාට වැටහෙන පරිදි සරල බසින් කතාව ලියා තිබීම උන්වහන්සේගේ විශිෂ්ටත්වය පෙන්වුම් කරන ලක්ෂණයකි. පළවෙනි උද්ෘතය. රූලක් ඇරියා රූල මැද්දර කළා. මම ලියන උද්ෘතය තමයි ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. මේක කියන්නේ මොන අවස්ථාවේද? උග්ගසේනගේ දෙමව්පියන් අහනවා ඔයාට ඒ ගැණු ළමයා ඕනේද? ඔව් ඕනේ. ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. ලැබුණොත් ජීවත් වෙනවා නැත්තම් මැරෙනවා. පුතේ ආදරේ අන්දයි කියන්නේ ඕකනේ. ඔය කාලෙදී හැමෝම වැරදි යා විතරක් හරි. එහෙම නැහැ. අපි දෙමව්පියන්ට අහුම්කම් දෙන්න ඕනේ. එතකොට මේ උග්ගසේනගේ අවශ්‍යතාවයේ වෙනුවෙන් ධර්මසේන හාමුදුරුවෝ යොදා ගන්න සරල භාෂාව බලන්න. කොච්චර සරල භාෂාවක්ද? උන්වහන්සේ යොදා ගන්න. ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. ලැබුණොත් ජීවත් වෙනවා නැත්තම් ඕක තමයි මගේ පළවෙනි උදාහරණය. හොඳයි මම ඒක විස්තර කරා. උග්ගසේන විද්වත් දියණියගේ අවශ්‍යතාව තම දෙමව්පියන්ට පවසන්නේ මෙසේ. උග්ගසේන යාගේ අවශ්‍යතාවයේ දෙමව්පියන්ට පවසන්නේ මේ විදිහටනේ. පාඩකයාට පවා ඔහුගේ අවශ්‍යතාවයේ ඉතා සරල මේ මගින් වැටහි. අපිටත් තේරෙනවා මෙයා මොකද්ද මේ කියන්නේ කියලා. එයාගේ දැඩි අවශ්‍යතාවය මෙතෙන්ද කියන්නේ. නේද? ඔහු පවසන්නේ විද්වත් දියණිය ලැබුණොත් ජීවත් වන බවත් නොලැබුණොත් පීන බවත්. උන්වහන්සේ සරල භාෂාවක් භාවිත කළ බවට ලැබෙන කදිම නිදසුනක් ඉහත සඳහන් වේ. පැහැදිලිද? ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි එක ගත්තා ආපහු ප්‍රශ්නෙට ගැලපෙවුවා. පැහැදිලිද? හොඳයි අපි යන් දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයෙන් මම ගන්නවා ඔයාට මතකද? උග්ගසේනගේම දරුවා නලවනකොට විද්වත් දියණිය කිව්වේ කොහොමද? ගැල් රකනුවගේ පුත කුමකුත් නොදත්ත වුන්ගේ පුත බර උසලනුවන්ගේ පුත දැන් දොයි 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 බබා කියන්නේ සාමාන්‍යයෙන් අම්මලා දරුවෝ නලවන්නේ දොයි 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 දොයි
රකනුවගේ පුත බර උසලන්නවගේ පුත කුමකුත් නොදත්තවන්ගේ පුත පුතේ කාව්‍යමය බස් වහරක් ඇතර දෙනවා අනුප්‍රාසවත් වදන් භාවිත කරලා දෙනවා හරිම සරලයි හරිම සරලයි එතකොට මම ගන්න ඊළඟ සරල භාෂා භාවිතයේ උදාහරණය තමයි ඒක පැහැදිලිද එතකොට අපි ඒක පැහැදිලි කරනවා බිත්තක් දෙනි ඔග්ගසේනට දාව ඉපදුණු දරුවා නලවන්නේ නැලවිලි කී වෙනුවට ඉහත සඳහන් වදන් භාවිත කරමු ගැල් රකණුවන්ගේ පුතා පරවුසලණුවන්ගේ පුතා කිසිම දෙයක් නොදන්නාද නැත්තාගේ පුතා ලෙස සරල භාෂා භාවිත කරමින් අවස්ථා නිරූපණය වෙන අයුරින් දැක්වීමට කතු හිමියන් සමත්ද ඇත්තට නේද අපිට මෙවිලා පේනවනේ උග්ගසේන හරකෙක්ට තනකොළ අරගෙන යනකොට අරයා දරුවා නලවන නේද හා එමගින් පැහැදිලි වන්නේ සරල බස් භාවිතය නිසා සද්ධර්ම රත්නාවලිය ගැමියා අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගත් බවයි අපිට පේනවා ගැමියා අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගත්ද සරල භාෂාවක් භාවිත කරපු නිසා කියන පැහැදිලිද එහෙනම් පුතේ ඔයාට දැන් තේරෙනවා මම මෙන්න මේ කොටසට අවශ්‍ය උදාහරණ දෙක දීලා ඉතින් පැහැදිලිද රයිට් මම එනවා ඊළඟට ඊළඟ කොටස තමයි උපමා භාවිතය උපමා භාවිතයෙන් මම තෝරගන්නවා පුතේ පෙත්තක් මෙන් කියන උපමා පෙත්තක් මෙන් කියන උපමාව සහ සැටවස් ගිය තෙර කෙනෙකුන් මෙන් කියන උපමා පැහැදිලිද අපි උපමා පහක් කිව්වා මම කිය උපමා තියෙනවා අවකප්පණෙන් සෑදූ හසුරැනල් වැදිය දීසේ දුවන්නාසේ පැසණු ගොයම් ලුවාසේ සැටවස් ගිය මහතෙර කෙනෙකුන් වහන්සේ මෙන් කරකරහක් ගන්නාසේ පෙත්තක් මෙන් උපමා පහක් තියෙනවා අපිට අපේ කතාව ඇතුලේ හැබැයි තෝරගන්න ඕන දෙකයිනේ මම ඒ හින්දේ දෙක තෝරගන්න හරි ඔන්න දැන් මම පළවෙනි කොටස ලියලා ඉවරයි ඒක ඔප්පුත් කරලා ඉවරයි දැන් මම දෙවෙනි කොටස පටන් ගන්නවා දෙවෙනි කොටස පටන් ගන්නවා ඔන්න ලියාගෙන 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 යනවා කොහොමද ලියන්න පටන් ගන්නෙ සරල භාෂා භාවිතයේ සේම උපමා භාවිතයේද සද්ධර්ම රත්නාවලියේ ගැමියා අතර ප්‍රචලිත වීමට හේතුවක් විය අර බලන්න මම දෙක ගලපුවු හැටි පුතේ සරල භාෂා භාවිතයේ වගේම උපමා භාවිතයත් හින්දා තමයි සද්ධර්ම රත්නාවලියේ ගැමියා අතර ප්‍රචලිත වුනේ මෙන් සිසේරි උද්ෘතේ ලිව්වා පෙත්තක් මෙන් සිසේරි උක්කසේනිය ශිල්ප දැක්වීමේදී පෙන්වූ දක්ෂතාවයක් වන්නේ සැටරියන උසින් යුතු උනදණ්ඩක සිට නැටීමයි එහිදී ඔහු නර්තනයේ යෙදුණු අයුරු පාඨකයාට දැක්වීමට කතුවරයා උපමාවක් යොදා ගනි එනම් ඔහු පෙත්තක් මෙන් කැරකෙන වාසේ නැටු අයුරු ජංගම රූප වතනේ කරයි අපිට කියනවා උග්ගසේන නටන්නේ පෙත්තක් වගේ දැන් ඔයා මතක් කරගන්න ෆෑන් එකේ පෙත්තක් කැරකෙනකොට මොනතරම් වේගෙන් කැරකෙනවද ආ එහෙනම් සැටරියන උඩ ඉඳගෙන උග්ගසේන කොච්චරක් නම් කැරකෙන්නේද නේද පැහැදිලිද පුතේ ඔයාලට මම කියන්නේ කිතකොට උග්ගසේනයෝ ශිල්ප දක්වපු විදිහට අපිට ජංගම රූප කතනේ වෙනවා එතකොට මේ බලන්නකො උපමාවක් පාවිච්චි කරපු නිසා ධර්මසේන හාමුදුරුවන්ගේ කතා කලාවේ තියෙන සුවිශිෂ්ටත්වය පැහැදිලි වෙනවා කියන ඔය ආයතනින් මේ උද්ෘතය පැහැදිලි කරලා අවසන් කරන්න. අපි යනවා ඊළඟට අවසාන උදාහරණයට. මම යදා ගන්න උදාහරණය තමයි පුතේ සැටවස් ගිය තෙරකුන්. තෙරකෙනෙකුන් මේ සැටවස් ගිය තෙරකෙනෙකුන් මේ. උග්ගසේනයෝ බුදුන්ගේ බණ අසා රහත් වූයේ සාමාන්‍ය භික්ෂුව වහන්සේ කෙනෙකුන් ලෙස නොව අවුරුදු 60ක් පරිපූර්ණ වූ අධ්‍යක්ීම් සහිතව බව ධර්මසේන හිමියන් උචිත ලෙස උපමා භාවිත කොට දක්වා ඇත. ඒ කියන්නේ දැන් මේ මෙහෙමනේ පුතේ දැන් ධර්මසේන හාමුදුරුවෝ අපිට කියන්න උත්සාහ කරනවා උග්ගසේනට පින් ගොඩක් තිබ්බා ඒ හින්දා උග්ගසේන රහත්ුනේ මේ නිකන් නෙමෙයි මහණුනේ බොහොම සරලව ලේසියෙන් නෙමෙයි රහත් වෙනකොට එහෙම නැත්නම් භික්ෂු ශාසනයට ඇතුළත් වෙනකොට සැටවස් කිය දෙර කෙරෙකුන් මෙන් අවුරුදු 60ක පරිණතභාවයක් නිර්මාණය වෙනකොට කොහොමද කියන්නම් අවුරුදු 60ක පරිණත කෙනෙක් කියන්නේ මොන තරම්නම් අධ්‍යක්ීම් සමුදායක් නිර්මාණය වෙනවද කියලා බලන්න අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන කියන්නේ ධර්මසේන හාමුදුරුවන්ට කියන්න ඕනේ උග්ගසේන භික්ෂු සංඝ සමාජයට ඇතුළත් වෙනකොට මහා දනම් සම්භාරයක් තිබ්බ කෙනෙක් කියලා. නිකම්ම නිකම් කෙනෙක් විදිහට මේ මහණුනේ කියලා. ඒක කියන්න උන්වහන්සේ යොදා ගන්න උදාහරණය මොකක්ද? උපමාව මොකක්ද? සැටවස් කිය දර කෙනෙකුන් මේ අවුරුදු 60ක භික්ෂු වහන්සේ කෙනෙක් කියන්නේ මොනතරම්නම් අධ්‍යක්ෂ සමුදායක් තියෙන කෙනෙක්ද? මොනතරම්නම් දැනුම තියෙන කෙනෙක්ද? මොනතරම්නම් බහුශ්‍රුතභාවයක් තියෙනවද? බහුශ්‍රුත කියන්නේ මොකද්ද? බොහෝ ඇසූ පිරූ තැන් නැති කියන අදහස. එතකොට ඒක කියන්න තමයි මේ උපමාව භාවිත කරන්නේ. හරි? එතකොට කියනවා උග්ගසේනයෝ බුදුන් වහන්සේගේ බණ අසා රහත් වූයේ සාමාන්‍ය භික්ෂූන් කෙනෙක් වහන්සේ කෙනෙකුන් ලෙස නොව අවුරුදු 60ක්
පරිපූර්ණ වූ අධ්‍යක්ීම් සහිතව බව ධර්මසේන හිමියන් උචිත ලෙස උපමා භාවිත කොට දක්වා ඇත. එමගින් පැහැදිලි වන්නේ සද්ධර්ම රත්නාවලියේ ගැමියා සද්ධර්ම රත්නාවලියේ ගැමියා අතර ප්‍රචලිත වීමටද උපමාද හේතු වූ බවයි. පැහැදිලිද? සද්ධර්ම රත්නාවලිය සමාජය තුළ ප්‍රචලිත වෙන්න උපමා හේතු වුණා. එහෙනම් අපි සරල භාෂා භාවිතය ගැන කතා කළා. උපමා භාවිතය ගැන කතා කරා. සරල භාෂා භාවිතයේ උදාහරණ දෙකක් දුන්නා. උපමා භාවිතයේ උදාහරණ දෙකක් දුන්නා. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි දැන් මේක අවසන් කරන්න ඕනේ. මේක end කරන්න ඕනේ නේද? ਵਿਚාරය අවසන් කරන්න. රුලක් කරලා අපි ලියනවා. උක්ත සඳහන් සියලු විසුන් මගින් පැහැදිලි වන්නේ සද්ධර්ම රත්නාවලිය ගැමියා අතර ප්‍රචලිත වූයේ භාවිත සරල බස්වරින් හා උචිත උපමා භාවිතයෙන් බවයි. එමන්දතෝඩ මෙහෙම ලිව හැකි. උක්ත සඳහන් සියලු විසුන් මගින් පැහැදිලි වන්නේ සද්ධර්ම රත්නාවලියේ කතුවරයා වූ ධර්මසේන හිමියන්ගේ සුවිශිෂ්ටත්වය ප්‍රචලිත වන සරල භාෂා භාවිතය සහ උචිත උපමා භාවිතයයි. ඔය විදිහට ලියලා විචාරය අවසන් කරන්න. පැහැදිලිද? ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පුතේ ආයි සිංහල Facebook page එක Instagram page එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වගේම comment කරලා මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මම කලින් video එකේ පාඩම් කරන්න ලේසි විදියක් කියලා දුන්නා. බලාපොරොත්තු වෙනවා ඊළඟට තවත් ළඟදිම ඒ වගේ පාඩම් කරන්න සරල ක්‍රමයක් කියලා දෙන්න. subscribe කරන්න පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. කවුරු හරි යාළුවෙක් ඉගෙන ගනි. කවුරු හරි දරුවෙක් ඉගෙන ගනි. නේද පුතේ? එහෙනම් අද මේ વિચારය ලියන්න ලියලා එවන්න මම ඔයාලට බලලා දෙන්නම්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.